ओगोलो में एक तुवेला इन्ने केमिस्ट्री पाडम करमु वीडियो मालावे वीडियो अंक हतत एक बेंसीन आश्रित प्रतिक्रिया टिक तमाई अद मा मे वीडियो केदी ओगोलोंट अरं आवे ओगोलोंट मेकट अदालव प्रतिक्रिया अटक इगेन गन्न तियनवा मुलिमेन बलमु ग्रेनार्ड प्रतिकारक चल विच्छेदने बेंसीन निपदवीम गन बेंसीन वलयकट एमजीएक्स एकक बंधुनाम अपि एकट कियनवा फेनिल मैग्नीशियम हेलाइड කියලා. මෙතනදී මේ ෆෙනිල් මැග්නීසියම් හෙලයිඩ් එකට ජලය දාපුවාම ඒක බෙන්සීන් එකක් බවට පත් වෙනවා. ඊළඟට බලමු බෙන්සීන් ඩයෝසෝනියම් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. මෙතනදී බෙන්සීන් එකට N2Cl එකක් බැඳලා තියෙනවා. අපි එතකොට ඒකට කියනවා බෙන්සීන් ඩයෝසෝනියම් ක්ලෝරයිඩ් එක කියලා. මේ බෙන්සීන් ඩයෝසෝනියම් ක්ලෝරයිඩ් එකට H3PO2 හරි කබන් දෙකේ මධ්‍යසාරයක් හරි දාපුවාම එයා බෙන්සීන් වලයක් බවට පත් වෙනවා. ඊළඟට බලමු බෙන්සීන් හයිඩ්‍රජනීකරණය. මේ බෙන්සීන් එකට H2 රේණිනිකල් දාපුවාම එයා ආකලන ප්‍රතික්‍රියාවක් පෙන්වනවා. මෙතනදී මේ බෙන්සීන් ගේ තියෙන ද්විත්ව බන්ධන තුන අසම්පෘප්ත වෙලා බෙන්සීන් ගේ ස්ථායීතාව බිඳ වැටෙනවා. ඊළඟට බලමු බෙන්සීන් හැලජනීකරණය. මෙතනදී මේ බෙන්සීන්ට X2 සමග Fe කුඩු හෝ FeX3 හෝ නිර්ජලීය AlCl3 හරි දාන්න ඕනේ. ඊට පස්සේ මේ බෙන්සීන්ට හැලජනයක් සම්බන්ධ වෙනවා. ඊළඟට බලමු බෙන්සීන් නයිට්‍රෝකරණය. මේකෙදී බෙන්සීන් වලයකට සාන්ද්‍ර HNO3 සමග සාන්ද්‍ර H2SO4 සෙල්සියස් 50 උෂ්ණත්වයට දාන්න ඕන. මේකේ ප්‍රතිඵලයක් විදිහට බෙන්සීන්ට NO2 කාණ්ඩයක් බැඳෙනවා. ඊළඟට බලමු ෆ්‍රිඩෙල් ක්‍රාෆ්ට් ඒසයිල් කරණය. මෙතනදී බෙන්සීන් වලයකට කාබොක්සිලික් අම්ල හේලයිඩයක් නිර්ජලීය AlCl3 මාධ්‍ය සමග දාන්න ඕනේ. මෙතනදී අපිට ඇරෝමැටික් කීටෝනයක් හම්බෙනවා. ඒ කියන්නේ බෙන්සීන් බැඳුණු C double bond OR සංයෝගයක් අපිට හම්බෙනවා. ඊළඟට බලමු ෆ්‍රිඩෙල් ක්‍රාෆ්ට් ඇල්කිල් කරණය. මෙතනදී බෙන්සීන් එකට ඇල්කිල් හේලයිඩයක් නිර්ජලීය AlCl3 සමග දාන්න ඕනේ. මේක ප්‍රතික්‍රියා කරාම ඇල්කිල් කාණ්ඩයක් බෙන්සීන් මතට ආදේශ වෙනවා. ඉතින් මේ හැදෙන සංයෝගයට H+ KMnO4 දාපුවාම බෙන්සීන් වලයට C double bond O OH කාණ්ඩයක් බැඳෙනවා. ඉතින් මෙන්න මේ කිව ප්‍රතික්‍රියා ටික තමයි ඔයගලන්ට බෙන්සීන් යටතේදී කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ බෙන්සීන් ගැන කතා කරද්දී ඕතපැරා යමුකාරකත් මෙටා යමුකාරකත් කියලා වර්ග දෙකක් හම්බෙනවා. මෙතනදී NH2 කාණ්ඩය, OH කාණ්ඩය, NHR කාණ්ඩය, OR කාණ්ඩය, R කාණ්ඩය, X කාණ්ඩය කියන ඒවා ඕතපැරා යමුකාරක විදියට තමයි ඕකලොන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේම NO2 කාණ්ඩය, CN කාණ්ඩය, N2Cl කාණ්ඩය, C double bond O කාණ්ඩයක් වගේ තිබ්බොත් ඒක මෙටා යමුකාරකයක් වෙනවා. බෙන්සීන් ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන සරලතම කරුණු කීපයක් තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට අරන් ආවේ. මේ වගේ තවත් වීඩියෝ ලබා ගැනීමට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් තවත් යාළුවෙක්ට share කරන්න.